යි බෝවන් අදාපි ඉදිරිපත් කරට පලාපොරොතුවානන්නේ සාහිත්‍ය රසයත් පණිවිඩා අතර ගැටුම කොයි තරන්දුරට වැදගත්තනවද ඒ කතා සාරයේදී කෙසේ දුකහාගන්නේ කියන එක පිළිබඳව. අපි දන්නවා සාහිත්‍ය රසයත් පනිිවිඩා අතර ගැටුම අතීතයන් දම පැවුණු බවලාලා කලාව සමාජ සඳහත් කියයන එකනකට ප්‍රතිවිරද්ධමතවාදයෙන් පැෙනගන්නට හේ දනේ මෙන්න මේ කියන සාහිත්‍ය රසේ සහ පනිිවිඩා අතර තියෙන ගැටුම. ඒක නිසා අපි හැම වෙල්ලාවෙම සියුම්ව කල්පනා කරලා බලන්ඩොලින් මේ දෙකෙහිම සත්‍යතාවයක් තියෙනවා නේද කියනෙ පිළිබඳව. අදරණිය දරුවනේ කතාවෙන් බාහිරයට එන සාරය අකුලලා දක්වනවට වඩා වැඩියෙන් කතාව ඇත්තුළතිරම්ම සාරය එලිය අරගෙන ඉස්මතු කරන වන අන්න එකට අපිකිනව සත්‍ය ධර්මතාවය කියලා. ඔබ දන්නවා. නර්යා සහ මිදියවල කතාව. ැ කෙේ කෑම හොයාගෙනය නරියක් පැහහිලා ඉදිලා තියෙන මිදිවල්ලත් දකිනවා ූේ කඩාගනට උඩ පානවා කීපවාක් උඩ පැන්න නමුත් මදා කිහිෙලින් තිවිචේක කඩාගනට ආසමත් වනවා. ඉට පස්සෙමමුකද කරන්නේ නර අයිම ප්‍රාත්නය අතෑරලා වෙන ොදුරක් හොයගෙනය යනම. මේක සතක් සම්බන්ධයෙන් පමණක් නෙවෙේ මිනිසෙක් සම්බන්ධය වුනත් සාධාරණ සිදුවීමම් මාල්ලාවක්. එවා එකට ගලපල ඒකාරයෙන් අපට කතන්දරයක් ඉදිරරි ඉරිපත් කරනට පුළුවන් අපි මේක රසවත් කරන්නට කියවා ර යමිදය බලයි කියපු නිසා මිදි පොගරට උඩ පැල්ල කඩාගනට බැරි වනාා කියලා. කොහොමෝුණද. අසමාන දෙයක් ඉදිරිපත් කරන්නේ නැහැ කතාවකින් අර්ථ විරිිත සිදුවෙන් මාලාවක් තුලින් සත්‍ය ධර්මතාවක් ඉදිරිපත් කරට අදහස් කළොත් කතාකාරයක් කල ෝලි මකක්ද. උඩ පැනලා වෙහෙස වෙලා ඉවතයන නරියයාගේ මුවට වචන දෙක් දෙනේක. මොකක්ද. මිදිතිත්තයි. නරයක් කතා කරනෙකිතාම අස්වාභාවිකයි. එක් ොහොමූුණන් මේකෙන් කතාවට එක්වන අර්ථවත්භාවය නිසා පිටේකිතාම ස්වභාවික බවක් වැටහෙනට ගන්නවා. දැන් උදාහරණයක් තමයි නරයාසා මිදිවලේ කතා වෙද නරයා මිනිස්සෙකුවගේ කතා කිරීම නිසා ඉන් පැවසෙන ධර්මතාවත් මිනිස් සමාජයට පොදු දෙයක් විදියටට අර්ථකථනයක රට පුළුවන්කමක් ලැබෙන. මිනිස්සු සාමානයෙන් තමන්ගේ වරදහ අඩු හොඩුකම් පිගට කැතිවෙනනි නෑ. හැපැයි. යම් කිසි හේතුවක් නිසා අන් කිසිවෙකන් මේක ආරෝපනය කරලා. අන් කිසි වෙකුට මේකකා රෝපනය කරලා තමන්ගේ අඩුව වහගන්නට ඔහු නිතර මුත්සාහ කරනවා. ඒක නිසා මේ යතා ස්ොභාවයට එරෙහිව වත් හෙලා තක කතා කිරම්ට ඔහු දැක්වන කැමැත්ත මේකෙන් ප්‍රතියමාන කරනවා. තවකත් අන්දරයක් අපි බලමු. අඩියෙන් අඩියට වර්ති. දන විච යම් යම් දෘෂ්ටීන් පිළිබඳව අපට කුඩා කල්පිත කතා කීපයක් මගින් වටහගනට පුළුවන් කබ ලබෙනවා ඔබ හල ඇති පැණ්ඩ ෝරගත්තාක් තෑගි පෙට්ටිය යන ටහිර සාහිත්‍යය ප්‍රසිද්ධ දුමකින් එන ග්‍රීක මිත්‍ය කතාව මෙමිත්‍යයක් කතාව ආදීම කතාවක් ඉදිරි අපිට සලකනට පුළුවන් මේකෙදී දෙව්ලොවෙන් ගින්න හොරාගෙනයනවා. පෘතුවයට මේ ගින්න හෝාගෙනයම් පිබඳව කෝප විච්ච සියස් කියන දෙවරජතුමාමකද කරන්නන්නේ මැටියෙන් ගැහැු රුවක් හදවා. ගැන් රුවවා හදලා මනිසන් සඳහා තෑගි පෙට්ියයා අතරදී ෑයවම මෙලවට එවනවා. කුතුහලේෙන් පිළ බිච්ච මනිස්ව එකක විවෘත කරනවා එත්තන්. ඒ එල ේන දුක් සහ ්‍යසනයන් පමණයි මේක ගේෙන් පවසන දෙයක් තිේෙනවා. ුතු ලෙන් විතරක් പළ නු ලබ විචාරයෙන් කරන දන් සිදුවනට පුළුවන් විපතක් මේගෙන් ර ෘ ත් ප ත් කාල ව වදුර ෘදිර පත් කළ ඒ අනමකද කරන්නේ පැන්ඩෝර. බලාපොරොත්තු එලියට දුන්නට යහපත් සියල්ලම මංජුසාාවේ ඉතුර වෙන පරිදීපයන වැහවේ. මේකන් කියවෙන යහපත් අනාගතයක් පිළිබඳව මනිසා සදාකාලික බලාපොරොත්තුවකින් පසුවෙන බව. මේ කතාව මේකට වෙනස් විච තවත්වේෂණයක් තියෙනවා. ඉන් කියවෙනවා පැන්්ඩෝරා මංජුසාවරගෙනාවට පසේ මිනිසු නොැකිලිමත් දෙෙස කලකෝල හ කරා කියලා. දැන් මේක විවෘර්ත කරාට පස්සේ කෝපේට පත් වෙච්ච පැන්ඩෝරා නරක පිටතට එන විදිහට. ො ඉ තිරි ෙන විදිහයට පෙක්് හ. හි അപිപരായ කද විචාරවදෙස ක්‍රියා කිරීමේ ිනිසා තමම තමවි ශයල් කරා ලංඟ කරගන්නා බව පැවසීම. ඔබ හലති തවත් ග්‍රීක කතාාව. പോവ നදര කරു ලබ ැන් රකമරේගේ කතාව ැන් රക്കമරේ പළුව ണ നගතකීමේ වර මෝහගේෙන් ලබාගണට හැබැයි. ඒ කෙලින් ඇපලෝ ප්‍රතික්්ෂප කලා මේකෙන් ඇපොලෝට සිද්ධ වනේ මොකද ඕකෝප වුණක්. ඔහො කරපුදේ ඇයනාගතයේ කිව්වත් මනිසුන්නේක විශ්වාස නොකිරීමට සැලැසවා. කෙනෙක් අනාගත විනාශය කලින් පෙන්වවා දුන්නත් මනිස්ුවේක විශවාස ොරන්න මෙ මේ හේතුව නිසා මේවාගේ දේවල් හරම නිර්මාණාත්මක විදිහයට අපිට අපේ සාහිත්‍යයේ දක්නට ලැබෙනවා. මේ වගේ අපිට පුළුවන් මිනිස්සුන්ගේ අභිවරෘධියයට නවකෘති නිපදවනට. මේ මහාභාරිතයේ හිදු දේවකතාතරත් එබඳුම කතාසිගිත්තත් දකිනට පුළුවන්. ප්‍රජාපතය කියන මහා බ්‍රහ්මය ලෝකෙ මැව්වා. ඉට පසකල් ජීවීන්ගෙන් පිරිලා ඉතිරිලා අන්න ගත්තා දැ ජීවින්ට හස්මගණන්නටවත් ඉඩක්නෑ මේකින් කෝපේට පත්තච බ්‍රහමයාමකද කරේ. ලෝකේ අචල චංචල කෝපේට පත්වන සියලෝම දේවල් කොඩක පටන්දවාලන්නට පටන්ගත්තා. ඒකෙන් කම්පාවට පත්්‍රච්ච ශිව දෙවයා වහමදුවලගේ ලකිවා මේ විනාශන අතර කරන්න කියලා. මේකට කඳුන්න ්‍රහ්මයා පොද විනාශයෙන් අත කරලා එවට තනි පුද්ගල මරණය ඇති කළලා. දැම් මේකින් කියවෙන්නේ මොකක්ද ලක පැවැත්ම සඳහා මරණයා අශ්‍ය වෙන බව. එම කතාවේ අභිවෘද්ධිත වේශණයක් තියෙනවා. අපේ ඉරනාමයම කොටසක් විදිහට මරණේල් අපේ පසු පසිහෙනවා. හැබැයි මේ කතාවේ, තමගේ එරනමේ කොටසක් විදිරට මරණය ගැන කලකිරීමට පත්විච මනුෂ්‍යෝ, ආ පහුලෝක නිර්මාත්‍ර ච් ්‍රහ්මයකරාගයා, ගිෙල් ඇගර වෙලාකවා තමමා මරණය නිදහස්රන විදිහට. මේකින් එකග වෙලා මහා බ්‍රහ්මයාමොකද කළේ මිනිසුන් මරණයට පත්වීම නතර කලා ආ පහුලෝකේ ඉතිරිලා ගියයා මිනිසුන්ගේ ඔවන්ට කණ්ඩ ොඩ විතරක් නෙේ ඉන්න හිටිනවා තිඩක් නැතිවුණා. දැන් ආපහු මිනිසු මේකට පිළියීමක් විදිහට උත්පත්තිය නතරකරන්න කියලා බ්‍රහමයාගෙන් ඉල්ලුවම ්‍රහ්මයකටත් එක වුණා. පස නිසුන් ී ල மே කාර ව හැමද ම ගල න්ට දක්නට ලබුණු එක්ම ජාති එකම විදිී ගහැු මනිස. දුක අඩුවක් ුණෙත් නෑ. මෙහෙම ජීවත්වෙනවට වඩ මරනය යහපත්ෙනව කිය මනිසු තා போලබුණ. ஓ මහබ ්‍රහමයාවෙතර ගිල්ලා මරණය නැවත් ඇති කරන්න කියලා යදද. ඔහු නැවතත් මරණ ඇති කලාට පාසේ කෙළ කරක පටන් මිනිසු මැරගෙන ැරගෙන அන්න පටන්ගත්තා. ඔන්න නැවතත් මනිසුන්ට මැරண்ட බා ඇතිුණ. ෝකේ බේරා ගනීමට යාම් කිසි ක්‍රියාමාර්ගයක් ගණ්ඩ කියලා ආ පහු ිහිල් ්‍රහ්මයාගේ ඉල්ලෝ ම කල්පනාකරපු බ්‍රහ්මයා තනි උත්පත්තියත් සමග තනි පුද්ගල මරණය ලෝකයට දායාද කළ ලෝකයේ පැවැත්මට මරණය ඇති අවශ්‍යතාවේ තයි දරුවනය මේකින් අපිට අි ප්‍රේත වෙන හැබැයි ලෝකයේ පැවැත්මට සමබරතාව පැවතේන්ඩෝනි බවත් කිසිම ප්‍රශ්නයක් පරිපුර් ්‍රෘපති ඇති වන සේ වින්දිය නොහැකි බවත් නෂ්‍යයාගේ ප්‍රශ්න විසන්දීම වඩා උත්තරීතර බලවේගයක් මගින් සිද්ධිය යුත්තවයි යනාධියදන් මේ කතාවේ දෘෂ්ටියයේ අපිට හම්බවෙනවා. කොහොමවුනාත් දෘෂ්ටි විෂයේ විධතා තියෙනට පුළුවන්. නමුත් දරුවනේ මතක තියාගන්න ඒක ප්‍රතිවිරෝධතා තියනෙනට හොඳන. එහෙමුණුත් තමයි ප්‍රශ් පාඨකයා දෘෂ්ිේ මමුලාාවකට පත්වවෙන්නේ. මේක නිසා ඉහත කතාන්දර සියල්ලාන්ගගේෙන්ම තිබච්, දෘෂ්ටි ප්‍රබේද ඔපට හඳනාගන්නට පුළුවන් වන්නට ඇති. හැබැයි මතක තියාගණ්ඩ ඕනි දෙේ තමයි. අපි. තාව දෘෂ්ටිේ ැටු ිදිරිපත් කනකොටේ කියම් යම් සීමත් තබාගන්නට ඕනා කියන එක. මෙන්න මේ වගේ සරල කතාන්දර මගින් අපිට පුළුවන් වෙනවා පාඨකයාගේ දෘෂ්ටියත් ලේඛකයාගේ දෘෂ්ටියයත්න් කතාවක කොයි තරන්දුරට වැදගත්වෙන වද කියන එක අවබෝධකරවාගන්නට බොහොම ස්තුතියි.